TikTok Show 2.0 Frackish Boy Sunoj හැම සිකුරාදාම රෑ 10 මාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න Let me see your body go WhatsApp Sri Lanka මේ ආරම්භ කරන්න යන්නේ Friday happening show එක ඔබ දන්නවා ජාත්‍යන්තරයේ පවා මේ වෙද්දි මේ ගැන කතා වෙනවා ඉතින් සිකුරාදා රාත්‍රිය happening කරන්න අපි සියල්ල සූදානම් කරලා තියෙන්නේ දෙන්න අපිට අවසරය start එක ගන්න ලංකාවේ number 1 happening show එක Friday අංක 1 happening show එක තමයි Hero TikTok show කියන්නේ එහෙනම් පටන් ගමු වැඩේ Then Saturday, May the May, Friday, have a show again. Hero TikTok Show. කවුද බබා කියලා කතා කරන්නේ මට කවුරුත් නැ උස වෙන්න ඕන උස වෙන්න ඕනේ රැවුල තියෙන්න ඕනේ රැවුල තියෙන්න ඕනේ ප්‍රධානම දේ තරහ ගන්න බෑ මොකද මට තරහ යනවා එයා කටවහගෙන ඉන්න ඕනේ මොමනි මං ඔට්ටු එල්ලුවේ ඉතින් ඔට්ටුම තියාගෙන මට දාදා දීපන් නෑ මං කැමති නෑ මං කෙල්ල රවට්ටන්න මං යන මුළු ඉතින් ආදරය කරනවා ඉතින් උඹ ආදරය කරපන් මට දාදා දීලා නෑ කෙල්ලත් උනා දාදා තෝනේ सुपर Superman. हाँ ना वैरत्तुआ 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 Superman ने वे ये ना Superwoman. Superwoman. इधर man को. Man बेटा नहीं देंग या बोट्टा पेंशन के हिला इन्नी. मुकदा या इतनी कोई कुचर खाले अतिसे में वैरे करात हाँ. වැඩේ කරා දැන් පොඩ්ඩක් ඔව් නේ මම පොඩි කාලෙත් මන් දැකලා තියෙනවා අනිවාර්යව අරගෙන ඉන්නවා මොකද සුපර්මෑන් ගේ වැඩ ඔක්කොම පැවරුවා මට ඔව් ඔව් ඒ පවර්ස් ඔක්කොම මා ගාව තියෙනවා ඔව් පේනවා 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 හා හැබැයි පොඩි අවුලක් තියෙනවනේ ඇයි මොකද සුපර්මෑන් කියන්නේ එතකොට සුපර් වයිෆ් නේද එතකොට දැන් නේ වයිෆ් කියන්නේ මෑන්ටනේ ඒ කියන්නේ එයාගේ වයිෆ් නේ මම මේ ලෝකේ ඉන්නේ හැමෝටම වයිෆ් ලැබෙන්න බෑ මට සුපර් වයිෆ් නෙවෙයි නෑ 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 සුපර් වුමන් ආ සුපර් වුමන් එන්නද මේ සුපර් මෑන්ගේ වයිෆ් සුපර් වුමන් ආ අර අපේ පොඩි අවුලක් තියෙනවා ඇයි මොකද මේ අර උඩින් ගහන අඹුඩේ නෑ ආ ඒක මේ ඒක මේ ඒක ඇත්තටම මට අමතක වුණා. ඒක අනිත් එක ඇඳම මම ඇඳම පට්ට කැතයි. අයියෝ නේද වෙන්නේ. ඔව් ඒක. මේ ඕකේ දන්නවා සීන් එක අයියාගේ සීන් එක. يعني සුපර්මෑන් ගේ සීන් එක. ඒ ඇඳ අදිනේ කේද? ඉතින් අදින්නේ නැයි කියලා. නෑ 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 මන් දන්නේ. ඒ දවස්වල ඔය ටග් ගාලා එනවනේ. මට කිව්වේ නෑනේ. ඒ තමයි අක්කා දන්නේ ගොඩක් සීන් එනවා. ආ ඔව්. ආහා. රෆ්සු දන්නවා. ආ ඔව් දැන් දැන් ඒ කාලේ දැන් එනවනේ ටග් ගාලා. මෙහෙම පොඩි පොඩි කේස් ඔව් ටග් ගාලා යනවා නේද ඔව් බේර ගන්න යනවා ටග් ගාලා ඔව් ඔව් හදිස්සිය එකපාරක් ආවා ආපු ගමන් දඩබඩ ගාලා ඇඳුම් ගලවනවා නේද ටග් ගාලා ගලවනවා ගලවලා ඇඳුම දා ගන්නකොට උඩයට මාරු වුණා ඒ ගැම්මට එළියට ආවා ඒ ෆොටෝ ගහලා කො පත්‍රවල ගියා
පස්සේ අයියා එක බැන්දා. හරි හරි. යාට තනිනක උඩට ඇම්මා. අනේ රෙස්පෙක්ට් එකක් කරන් යන්න ඕනේ. නෑ වැඩේ තියෙන මේකයි දැන් ඇත්තටම එයා දැන් පොඩ්ඩක් ලෙඩ ගන්න ඉන්නේ. ඔව්. ලෙඩ කියන්නේ මිනිහා එක පාටම උඩ ඉඳලා දැන් උඩ බිල්ඩින් වල ඉඳලා සිංගාල එනවනේ පල්ලෙහාට. ඔව්. එනකොට වැඩේ අවුල් වුණා. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් ගියද? පෑඩ් ගියා වගේ ඊටත් වැඩිය අහපක්. මොකද එයා ඇවිල්ලා සිංගාල ෆූට් එක තියන්න ඕන තැනට එයා නී එක තිබ්බා. අම් කඩලා ගියා. නී එක තිබ්බා. නී එක කඩලා ගියා. අකුල කඩලා ගියා නේ. අනේද කියන්නේ දැන් ඔක්කොම මට පැවරුවා. දැන් ඉතින් මම මන්යනවා. කොහෙද නෑ මට මැසේජ් එක ආවා මේ අර එහා බිල්ඩින් එකේ. ඔව්. එකෙක් පනින්න යනවලු. බේරගන්න බෑ. අම් හරි. හොඳයි හොඳයි හොඳයි. බේරගත්තේ නැත්තම් හින නඩුවන්දි. එන එන්න මල්ලියා. හරි පරිස්සමෙන්. රයිට් අපි සූදානම් අද පායන තරු දෙක කවුද කියලා ඔබට කියන්න පිළිගන්න TikTok වේදිකාවට අයෂා මදුෂානි සමගින් රුක්ෂානා දිසා නායක හම්මේ මන් දන්නේ අද කොහොමද වැඩේ වෙන්නේ කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් කරේ අයිඩියා එකක් ඔළුවේ තියාගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. අද කිසිම අයිඩියා එකක් නැහැ. මොකද ඔය දෙන්න තමයි අද වැඩේ බාර ගන්න ඕනේ. මොකද TikTok show කියන්නේ happening show එක. ඉතින් ආරම්භය පේනවා ඇති වැඩේ කොවිතරම් happening ද කියන එක. කොහොමද ආයේ ඒ රුක්ෂානි සත්‍රේ ඇරලා කොහොමද ආයේ කියන්නේ මම දන්නේ නැහැ. ඔව් වැඩිපුර රුක්ෂානි සත්‍රේ වෙනවද? නෑ හැමදාම ගොඩක් මේ නිතරම මට හම් වෙනවනේ. ඔව්. ඔයාව එහෙම හැමදාම හම් වෙන්නේ නෑනේ. මෙයා නම් මේ ළඟ ඉන්නේ. මම නෑ දුරේ දැන් නෑ. මම කලවත්ත කුඩේ. ආ එහෙමද? ඔව්. අද ඉඳන් එනං අපි තා එයාව දා. කොහොම TikTok show ආවට පස්සේ අපි ඔක්කොම එක ටීම් එක. ටීම් එක. රයිට්. එතකොට පාටි කරන්නේ ඔක්කොම එකට තමයි. අහහ. රයිට්. මම ආසයි දැනගන්න. සිකුරාදා රාත්‍රිය කොහොමද ගෙවෙන්නේ කියලා. සිකුරාදා රාත්‍රිය. ඒ කියන්නේ අද නෙවෙයි සාමාන්‍යයෙන් සිකුරාදා මාද කරන්නේ Friday night එක. එහෙම විශේෂයක් නෑ සිකුරාදා කියලා. කනවා. ආයේ තුනත් ෆෝන් එක ගබනවා. හිතාගන්න. කනවා ෆෝන් එක ගබනවා හිතාගන්න. ඔව්. අද වැඩේ අපි වෙනස් කරමු. හා. Right side. අද හැබැයි වැඩේ කනවා. කනවා. ඔව්. කාලා වතුර බොනවා. කාලා බොනවා. Right. ඔයා මොකද කරන්නේ? සිකුරාදා නෙවෙයි. එහෙනම් සිකුරාදා පාටි කරලා. සිකුරාදා පාටි කරලා ෆුල් හැපනින් වෙලා ඊළඟ දවසේ උදේම නැගිට ගමන් ඔයා මොකද කරන්නේ? ෆුල් පාටි කරලා එළිය වෙනකම් පාටි කරලා. ඊළඟ දවසේ උදේම උදේ කීයටද හැරෙන්නේ? හතට. එළිය වෙනකම් පාටි කරලා උදේ හතට හැරෙනවා. බොරු. බොරු බොරු මම දන්නවා මෙයාගේ මේ හැමදාම නමෙන් පස්සේ දෙන්නේ. මට මොකක් කියන්න බෑ. අපි පටන් ගන්නවා අපේ පළවෙනි වැඩේ. මේ තමයි ෆන් සෝ. ෆන් සෝ. දැන් ෆන් සෝ එකේදී අපි දෙනවා චැලෙන්ජස්. ඔය දෙන්නට තියෙන්නේ රංගපාන. නෑ. හා. ගේමක් නෑ. මම මේ ශේෂ්ත්‍රයට අලුතෙන් ආපු කෙනෙක්. රයිට්. ඔයා. ඔව් මම. මේ කියන්නේ මට අවශ්‍යතාවයක් තියෙනවා මේ ඉදිරියට යන්න. ඔගොල්ලෝ උඩ ප්‍රවීණ අය. ඉතින් මට දෙන්න ඕන උපදෙස්. පළමු අවස්ථාව කවුද බාරගන්නේ? රුක්ෂා. හරි. දැන් මට උපදෙස් දෙන්න ඕන. ඒක මම මොනවද කරන්නේ? වැඩක් නෑ චැලෙන්ජ් එක. ඔයා ඊළඟට. ආ ඒක මම බලන් ඉන්නවා. ඔයා බලන් ඉන්න. මෙන්න රුක්ෂානගේ අවස්ථාව. මල්ලි මෙහෙමයි. හොඳට පොතපත කියවන්න ඕනේ. පත්‍ර කියවන්න බත් එක කොතන් ආවත් ඒ බත් එක කොතන් ආපු පත්‍රෙත් හොඳට කියවන්න ඕනේ. ඔයා හිතන්නේ මේ රංගපානක් කියන්නේ මම සුළු දෙයක් කියලා මේකප් ටිකක් ගාලා ඉඳවලා මේක මල්ලි බලා ගන්න කොහොම බලාගෙන එහෙම කියන්න බෑ මල්ලි මේක. හරිද? මම එතනකේ මට තියෙන්නේ වෙන එකක් අක්ක. වෙන එකක් තිබ්බත් කෝක තිබ්බත් ඔච්චර තමයි තියෙන්නේ.
නෑ මට අක්කේ කියන්නේ දැන් මං ආසයි මං හරි ආසයි කලාවට මට රඟපාන්න නෙමෙයක් කියුනේ එහෙම මට ඕනේ එතනින් එහාට දෙයක් ඒකෙන් රඟපෑම් වෙනුත් එහාට පොඩ්ඩක් ඉන්න මේ අක්කෙන් අරගෙන ඉන්න ගන්න ඒ කියන්නේ ඔයාට නිකන් ඩිරෙක්ට් කරන්න වගේ අන්න ඒක තමයි මට අනිත් සල්ලි තියෙනවා සල්ලි ඕන දැක්කේ අද්දක් නෑ මට ප්‍රොඩියුසර් කෙනෙක් සල්ලි තියෙක නෑ මම කල්ලා දෙන්න ඕල නෑ මට පොඩි දැනෙන් පටන් ගන්න ඕන අක්කේ මුලින්ම පොඩි තැනෙන් පටන් ගන්නත් ඕනේ ඉස්සරහට යන්න නෑ මම මඩක් කියනවා ඉස්සරහට යන්න මොකද්ද මගේ يعني මං ගාව මොනවද තියෙන්න ඕනේ දේවල් පත්‍ර හරි ඒවා මම කියවනවා මොනවද මට තියෙන්න ඕනේ හැංගිච්ච දක්ෂතා මොනවද හැංගිච්ච දක්ෂතා මොනවද කරන්නේ ඔගොල්ලෝ කොහොමද මොනවද කරන්න පුළුවන් කියන්නේ මම අක්කේ මට يعني මට පුළුවන් මම يعني අයිනේ උපත්ින් ගිනාපු දේවල් මොනවද තියෙන්නේ උපත් අපිට පුළුවන් ඒක හොඳට පොලිෂ් කරලා ගන්න අක්කා එහෙම උපත්ින් ගිනාපු දේවල් එක්කද ඔව් නැත්තම් බෑනේ මල්ලි දැන් මේ වා දැන් දැන් මෙහෙමයි මල්ලි මල්ලි කියලා කවර දැන් ඔය පොඩ්ඩක් දැන් आदर्श මම බස් එකේ තාව ත්‍රිවිල් එකේ තාව මේ දවස්වල නම් ඉතින් ඔය කවුරු කවුරු යල්ලගෙන එනවා කවුරු කවුරු යල්ලන්නේ ඒ බස් වලද නේ ආ බස් වල නැති වට ඒක දෝන්නේ නැත්නම් වෙන ආපු විදිහක් දෝන්නේ නැහැ නෑ මං අහන්නේ මේ ෆීල්ඩ් එකේ ආ ෆීල්ඩ් එකට ආවා මට ආසයි ඒක ඔයාට මොනවද ඔයාට මොනවද මම ගොඩක් මාස මේ ඩාන්සින් වලට ආ ඩාන්ස් වලට මට අර මේ කියන්නේ හනුමාවන්න මේම හොඳට පුළුවන් නේද ගොඩක් කලපෙනවා මං කියනවා මට ඉස්සෙල්ලා මම dance නේ මම කැමතියි ඔයාගේ පොඩක් බලන්න මේ කොහොමද ටිකක් මම දන්නේ නැහැ නේ ඔයාගේ ඇඟේ තියෙනවද නැද්ද කියලා dance ඒක බලලාද අක්කලා ඔයත් මම එතකොට උත්තර දෙන්න නැත්නම් ඔයාට නටන්න බැරුවම ඔයාට වැඩක් නැහැ මම අහන අක්කවලා අක්කලා ආවෙත් ඒක බලලාද මෙහෙමයි මමත් ඉතින් චුට්ට චුට්ට පස්සෙන් ගියා වතුර ඇද්දා මේ ළඟට ගිහින් ඉති පොඩක් අක්කේ කොහොමද ඒව ඇහුවා ඉතින් ඒ දැන් එහෙම නැහැ එහෙම කියන්නේ ඒක වතුර කින්න ගියා ඒ කියන්නේ වතුර ආදීන්න පස්සේ කියන්නේ ඒව කරන්න ඕනේ අක්ක නැතුව බෑ නේ එතත් දැනකට එන්න බෑනේ ඒ තමයි ලොකුම රහස එහෙමද පොඩ අහක්කෝ හරි ලස්සනයි ඕනේ තව රහසක් සෙට් එකට ගියාම ප්‍රවීණ වෙන්න ඕන ඔව් කී හරිම ලස්සනයි හරි ලස්සන වෙලා ඔයා ඉන්න ඉන්න තරුණ ඕනේ එක රහසක් කිව්ව ඉතින් අනිත් වහන්න එපා එහෙම කරන්න ඕනේ අම්මා ඒක තමයි ඒක නේ නේ ඒක නේ අපතන ඩාන්ස් එක පෙරලා පෙන්නලා ඉන්නේ කොන්ෆ්ලෙක්ස් එක මෙයාට උන් ඩාන්ස් කරන්න හරි දැන් හරි ඒක හරි අධ්‍යක්ෂණය නේ රුක්ෂාර මේව නටලා නේ දැන් කළා තමයි dance කරන්න ඕනේ කිව්වා අධ්‍යක්ෂණයට එන්න ඕනේ ඈ ඔව් දැන් මෙහෙමයි දැන් මම කියපු විදියට අර කට්ටියම වර්ණනා කරලා මේ විදියට කොන්ෆ්ලෙක්ස් එම් තේ මම කිව්වේ ඇක්ටිව් පැත්තේ රඟපෑමෙන් ඔයාලට ඕනේ dance කෙනෙක් වෙන්න ඕනේ ඔව් දැන් මම dance කෙනෙක් විදියට මම කියන ඔයාලට මට බලන්න ඕනේ වගේ dance බලන්න ඕනේ කියලා නේද හනුමාවන්නේ චූටි කොටසක් කරලා චූටි කොටසක් කරලා එක අඩිය ඒක දැන් මේ අඩිය පෙන්වන්න යන්නේ හනුමාවන්නේ මෙන්න හනුමාව හරි අරනේ මෙන්න හනුමාවන්නම කියනවා ඔය මැන්ඩි ඔය මැන්ඩි ආ මැන්ඩි මේ මැන්ඩි ඔව් ඔව් තව පාත් නේ තාම හනුම පැත්තරවත් ආ කකුල් දෙපැත්තද දනිස් දෙක දෙපැත්තද ආ දැන් ගන්නත් ආ හරි හා ඇඟිලි ලං කරගන්න ඕ මෙහෙම නෑ එයාගේ ඇක්ට් එක පෙන්නලා ඉන්න දෙන්න රුචි අර කොහොමද කරන්නේ බලන්න දැන් මොකද කරන්නේ හරි දැන් ගන්න කොහෙටද ගන්නේ හනුමාවන්න පුළුවන් කියලා කිව්වේ හනුමා අපි දන්නේ නැහැ නේ හනුමාවන්නම කියලා අපි ආලා තිබ්බට ඉතින් අක්කලා කියලා දෙන්න ඕනේ රයිට් ඉතින් මයි මේ වැඩේ හරියන්නේ නැහැ. අපි අර විලාමයකට මේක හරියන්නේ නැහැ. මේ වැඩේ අපි හැපෙනින් කරන්න මේක නෑ මේගොල්ලෝ මේ වෙන මොකක්ද එකක් කරන්නේ. දවසක මම කොහොම හරි මේ කියපු විදියට ශේෂ්ත්‍රයේ ඉදිරියට වෙනවා. අපි ගණන් මේ අක්කල දෙන්නත් එක පොඩ්ඩක් හැපෙනින් වෙලා එන්න. මේ තමයි Friday happening show එක ඔබ දන්නවා. Hiru TikTok show. Show 2.0 Frackish boys so much ah hammer
හැමදාම රෑ 10 මාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න Welcome back to Hiru TikTok show. What's up? මොද වෙන්නේ තුක්ෂානා පානෝයා ඔයාව දැන් දැක්ක වෙලාවෙ ඉඳන් හිතා ගන්න බෑ මොකද්ද අහන්න කියලා හිතා ගන්න බෑ මං ආගෙන ඔය කෙල් මොකද මං වාගෙන් අහන්න ආනා ඉතින් කොහොමද මේ දවස්වල මොනවද කරන්න වෙන්නේ දැන් ඉතින් ඔය කාපු ලයිදන් ඇව්වා මං ඒක එක පරකට අහුගෙන විදුවෙන්නට මම අපි ගම මුලින්ම ඇව්වෙත් ඒකද දැන් සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් මේ දැක්කම අහන්නේ කොහොමද මොනවද කරන්න කියලානේ මේ දවස්වල මං ආසනේ මම මේ ප්‍රශ්නේ අහනවට මොකද මේ ප්‍රශ්නේ තේරුම නැහැ මම මේ ප්‍රශ්නේක් අහනවා ඔව් ආයේෂාව කොහොමද අපි හඳුන්වන්න ඕනේ? ඩාන්ස් කෙනෙක් විදියටද? එහෙම නැත්නම් ඇක්ට්‍රස් කෙනෙක් විදියටද? එහෙමත් නැත්නම් මොඩල් කෙනෙක් විදියට? ආවේ ඩාන්ස් කෙනෙක් විදියට. මේ දවස්වල කර ඔව් ඉට්ස් ආ ඩාන්ස් කෙනෙක් විදියට ඉට්ස් මොඩල් කරා අවුරුදු 8ක්. දැන් ඇක්ටිං කරනවා. ආවේ ඩාන්සින් මොඩලින් කරා දැන් ඇක්ටිං කරනවා. දැන් මොන විදියටද? දැන් තුනම යනවා. මොඩල් නම් චුට බැහැලා. බැහැලා. ඩාන්සින් ඇක්ටිං. ගොඩක් මාස ඩාන්සින්. ඩාන්සින් නේද? ඒතකොට යන්නේ විදියක් නැහැ නේද? යන්නේ කොහොමද කියලා තව. ඒක ආවා ඉන්නවා යන්න විදියක් නැහැ. යන්න විදියක් නැහැ. කොහෙන් යයිද දන්නේ මොන මොනෝ යයිද දන්නේ. කොහොම වෙලා යයිද දන්නේ නැහැ එළියට. රයිට්. අර පටන් ගන්න දැන් අපේ ඊළඟ වැඩේ මේ තමයි හොට් බුක්. හොට් බුක් එකේදී අත තියලා දිවුරන්න ඕනේ. කවුද මුලින්ම අත තියන්නේ? දෙන්න එකට දියු. එකපාර දිවුරම ගමු. right? එකපාර. තියන්න අත් දෙකම. ගන්න පොත අතට. අතර ගත්තත් කමන්නේ ලංකර ගත්තත් කමන්නේ ඕකේ. යන්තම් තියමු යන්තම්. ඈ හොඳට හොඳට දිනවා. හොඳට දිනනවා. හොඳට තියන්න පුළුවන් තාත් එක නෑ අපි. බලන්න. තියන්න. ජොනි ජොනි. Yes papa. Eating sugar. No papa. Telling lies. No papa. Then open your mouth. බුදියා ආවා. අතවල් දැක්ක ගමන් ආයි ගියා. ඇයි ආයි ගියා? right. කියන්න මේ කැපයි එක. දෙන්නව කියන්න. ආයේෂා වෙන මම. ආයේෂා වෙන මම. රුක්ෂානා වෙන මම. රුක්ෂානා වෙන මම. එකට එකට එකට. මෙතනින් එහාට. මෙතනින් එහාට. මෙතනින් එහාට. බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. බොරුවක් කිව්වොත්. බොරුවක් කිව්වොත්. සුනෝජ්. සුනෝජ්. කියන ඕනම දෙයක් කරනවා. කරන ඕනම දෙයක්. ආ නැවත කි. කියන ඕනම දෙයක් කරනවා. කියන ඕනම දෙයක් කරනවා. සුනෝජ් අපි කියන ඕනම නෑ. නෑ නෑ. සුනෝජ් කියන ඕනම දෙයක් කරනවා. කරනවා. හා හරි මං කිව්වා. කියන ඕනම දෙයක්. අහන අහන රුක්ෂාන වැඩේ අනනවා මං හිතෙන්. අපි හිත වැඩේ මෙයක්යි කියලා වැඩේ කන්නේ අරයා. අහන 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 ප්‍රශ්න වලට ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් උත්තර දෙන්න බැරි වුණා ඒත් ඒත් සුනෝජ් කියන ඕනම දෙයක් කරනවා සුනෝජ් කියන ඕන දෙයක් අපි ඕන දෙයක් කරනවා සුනෝජ් කියන ඕන දෙයක් කරනවා පොඩක් ඉන්න මේ උචාන් කිව්වේ නේ සුනෝජ් ඕන දෙයක් කරනවා නෑ කියන ඕන දෙයක් ඕන දෙයක් කරනවා 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 හරි කියන්න ඕන දෙයක රෙඩි අපි thank you කියන්නකො thank you හොඳට පස්සට වෙලා හරි දැත්ත දැන් සැපනේ දෙක හරි ඉඳගත්තා කොහෙන් අල්ලගත්තද මන්ද ඇයි දැන් මෙන්න ප්‍රශ්නේ රුක්ෂාන් හයිටි ඔයාට කවුද බබා කියලා කතා කරන්නේ මට කවුරුත් නැහැ ජීවිතේට කිසිම කෙනෙක් බබා කියලා කතා කරලා නැද්ද පොඩි කාලේ ඉතින් අම්මා පොඩි කාලේ බෝ ඒව නෙමෙයි අපි කතා කරන්නේ එහෙනම් පොඩි කාලේ මේ ළමා වැඩසටහන නෙමෙයි දැන් කවුදනේ බබා කියන්නේ මට නම් බබා වගේ පේනවා නේ මාව මෑතකදී කිසිම කෙනෙක් වල බබා කියලා නැද්ද? ඊයේ පෙරේද? බබා පාඩන්නේ පව වගේ වණ කියලා. ආදරේට බබා කියලා කිසිම කෙනෙක් කතා කරන්නේ නැද්ද? ආදරේට බබා කියලා නෑ. උද නැද්ද? නෑ නෑ නෑ. කිසිම කෙනෙක් බබා කියන්නේ නැහැ. නෑ නෑ. ඔයාට ආදරේට මොකද්ද කියන්නේ එතකොට? කවුද? ආදරේට දැන් එක එක නේ එක එක වණ කියන්නේ. ඔව්. අම්මා එකක් තාත්තා එකක් නේ. මොකද? අම්මයි එකක් තාත්තයි එකක් කියනවා අම්මයි තාත්තයි විතරමද ඔයාලට මේ ආදරේ කතා කරන්නේ ආදරෙන් ඔයාලට කතා කරන්නේ අම්මයි තාත්තයි විතරයි නෑ යාළුවෝ කතා කරනවා යාළුවෝ යාළුවෝ මොනා කියලා කතා කරන්නේ මට කියන්නේ රුකි කියලා මොකක් රුකි 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 ඩී කියන්නේ
රුකී ඩී කියලා කියන්නේ. ඔයාට මේ කවුද අන්තිමට මැනික කියලා කිව්වේ? ඈ මැනික මැනික මගේ මැනික කියලා කවුද කිව්වේ? මට නම් කවුරුත් එහෙම මැනික කියලා කතා කරන්නේ නැහැ නේ. මගේ මොකක් හරි මේ අපල කාලයක්. නෑ ඉතින් එහෙම පේන්නේ බෑ. මේ වගේ නම් උද්දට අහගන්න. එහෙම මම නිකන් ඇහුවේ ඒක. ඒක මැනික කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නෑ එහෙම. ඔව්. මම ඇහුවේ නිකන් එහෙම පුළුවන් කවුරු කියනවත් දන්නේ නෑ. මේ ලස්සන තියෙන්නේ. නෑ ඕන්නම අරන් යන්න. right. හරි. අපි මෙහෙම කරමු. මෙන්න ප්‍රශ්නේ. right. ප්‍රශ්න අහනවා සෙට් එකක් තියෙන ප්‍රශ්න හරිද? අහන්න. මුලින්ම භයානක ප්‍රශ්න අහන්නද නැත්නම් භයානක නැති ප්‍රශ්න අහන්නද? දැන් කොහොමද ඔබ අහන්න වෙනවනේ ඔයා? භයානක මේ වැඩි ගහන්නද භයානක නැති වාර? එකක් හරි එකක් අහන්න. එතකොට අපි අප් වෙනවා, අය අඩු වෙනවා එහෙම. එකක් හරි ගන්න. හරි. මෙන්න ප්‍රශ්නේ ආයේෂා. පොඩින්න. වැඩිපුරම බැනුම් මහපු දවස. ඒ කියන්නේ අවස්ථාව මොකක්ද? gederi වැඩිපුරම බැනුම් මහපු දවස ආය අවස්ථාව. අම්මගේ බැනුම් මහුවා. ඔව්. මොකද සීට් එක? පිළිවෙලට ඉන්නේ නැහැ කියලා. පිළිවෙලට ඉන්නේ නැහැ කියලා. පිළිවෙලට ඉන්නේ නැහැ කියලා. හ්ම්. ඒ කියන්නේ මොකද්ද? මේකනේ දැන් මගේ ඔළුවේ තියෙනවා අම්මා ඉන්නවනේ. පිළිවෙලක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. නෑ 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 ඒක නම් මම හැමදාම බනිනවා. ඒක පිළිවෙලක් වෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් මට ඇහුණත් මන් ඇහුණා වගේ ඉන්නවා. නෑ ඒක කියන්නේ මම කියන්නේ දැන් මගේ ඔළුවේ තියෙන අම්මා ඉන්නවනේ කියන එක. ඊට පස්සේ මම ඉතින් අඳින එක ඇතරම කම්මැලිකමත් ඒක 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 හේතුවක්. ඔව්. අඳින එක හැමෝම දානවා gitu කාමරේම රිලැක්ස් එකේ ඉන්නවා ඉතින්. රිලැක්ස් එකේ ඉන්නවා. ගෙදර වැඩක් කරන්නේ නැහැ. කනවා ආපනවා නිදා ගන්නවා නැගිටිනවා එහෙම. නෑ එහෙම නෙවෙයි මට හොඳට උයන්න පුළුවන්. බොරු. ඔව් ප්‍රොමිස්. කෝල් එකක් කරන්න අපි අදලුවම නම් කියන්න බෑ එහෙම උයන්න පුළුවන්. ඈ මීන්. මේම මේ වට ඈතට. හොඳටම හොඳටම අන්තිමටම උයපු හොඳටම උයපු දේ මොකක්ද කිය? පොලොස්. පොලොස්. අම්මා. කාපලා වෙනවා මම හිතන්නේ කට්ටිය. නෑ රසයි කිව්වා. වොෂ්රූම් එකේ ඉන්නේ. නෑ රසයි. නෑ. එයා බඩපුරුල්ල එමුනේ නේ කාලේ. අනිනේ රසයි කිව්වා. ඇත්තටම මම කියන්නේ මේක නේ අත තිබ්බනේ මං. ඒ කියන්නේ ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් කිව්වේ? බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ මට. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? නෑ. ආ. ආයෂා. දැන් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනේ. ඔව්. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් දැන් අපි හිතමු ඔයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයාගේ කරගන්න. කෙනෙක්ට කොල්ලෙක් ඔයාගේ හිත දිනා ගන්න. ඒ කොල්ලා ගාව තියෙන්න ඕන දේවල් තුනක් කියන්නේ මෙන්න මේ වගේ. මට උඩ මෙන්න මේ වගේ කොල්ලෙක්. දේවල් තුනක් කියන්නේ. උස වෙන්න ඕන. රැවුල තියෙන්න ඕන. ප්‍රධානම දේ තරහ ගන්න බෑ. මොකද මට තරහ යනවා එයා කටවහගෙන ඉන්න ඕන. එච්චර. මොකද? රැවුල තියෙන්න ඕනේ. උස වෙන්න ඕනේ තරහ ගන්න බෑ. බෑ. මිනිස්සු හැද එහෙම මිනිස්සු ගන්න පුළුවන්ද? ඇයි බෑ. ආ පුළුවන්ද? බෑ මිනිස්සු. බෑ එහෙම මිනිස්සු ගන්න පුළුවන්ද? ඉතින් මට තරහ යනවනේ. ඔයාට ජීවිතේ කසාදයක් කරගන්න ඕනේ. ඉතින් ඒකනේ මම ඉන්නේ. ආ එහෙනම් ඕම්බ තමයි ඉන්නේ මම. රුක්ෂාන. ඔයාස උසේ වඩත කොටේ වඩත. මන්ට ওই උස කොට මම බලන්න නැත්නම් හොඳයි නේද? අන්න බලන්න කෙල්ලෝනේ. මාන කොච්චර වටිනවද කියලා. නෑ මට නම් මේ මෙතන හොඳ වුණත් අර කොට මනුස්සෙක් එක පාර යනකොට මට බෑ. බලන්නවද වාගේ තියෙනවා වෙලාවේ. ඔව්. ඔව්. ඔයාල කවදාද මේ කොට සීන් එකේ ඔපෝපා. මම දාම් මදින්න තු වෙන්න අම්මා. සීරියස් ප්‍රශ්නකට යන්නත් right? හරි සීරියස්. ඔයා හිතන විදියට මේ අතරින් දක්ෂම නිලිය කවුද? 1 2 3 4. 1 2 3 4. හරි මෙහෙම කියනවනේ. 1 මෙයා 2 ගියා මෙයා 3 මෙයා 4 ගියා. හරි කියනවා. මෙන්න නම් හතර. මේ හතර දෙනාගෙන් දක්ෂතාවය අනුව කියනවනේ 1 කවුද 2 කවුද 3 කවුද 4 කවුද කියලා. හරිනේ ආයෂා. හරි. මෙන්න ප්‍රශ්නේ. ආ ප්‍රශ්නේ. ආයත් කියන ප්‍රශ්නේ. අනේ නේ ඕන මට ප්‍රශ්නේ මතක ගාගෙන. මෙන්න මේ නිලිය හතර දෙනා. ඌ ඉබර යන්නේ. හරි කියන්න. කවින්දියා දුල්ෂානි 1. පූජානි භාග්‍යයත් 2. රුක්ෂාන දිසානායක 3. අංජුලා රාජපක්ෂ 4. 1 කවුද 2 කවුද 3 කවුද 4 කවුද? අංජුලා රාජපක්ෂ 1. රුක්ෂාන 2. කාවි පූජානි. පූජානි. right. ඇත්තද කිව්වේ? දන්නේ නැති මට මාව මෙහෙම කියන්නේ බෑ නේද මම දෙක. නෑ මම දෙක කියන්නේ. නෑ මේමයි. මේමයි. කෙනෙක් මොකක් හරි දෙයක් කියලා අපිට කියන්න පුළුවන් මේ ඇත්තද බොරුද කියලා බලලා කියන්න පුළුවන්. නෑ මම මාගේ ඇරලා මම ඇරලා හරි. ඔව්. නෑ නෑ ඒක මාව මට කියන්න බෑනේ හරි හරි මං දෙක. ඒ කියන්නේ අපි දෙකේ ඉන්න කැමති නෑ. මට ඒක කියන්න පුළුවන්ද? මං කියන ගාන මොකද රුක්ෂානා මම දන්න දක්ෂ නිලියක් ඒ වගේම
අංජුලාක්ක මංතන අපි මෙයාර බැලන්ස් එක ගහන්න අර නෝ නෝ බැලන්ස් මේ අපි දෙන්නත් මරු ලස්සන එක කියලා බැලන්ස් එක ගහන්න දෙන්න මේ මචං එහෙම නෙමේ හන් දාන්න සුනෝ සුනෝ චම්පා මෙහනු අංජුලාක්ක කියන්නේ අපි එන්නත් කලින් ෆීල්ඩ් එකේ ගොඩක් වැඩ කරු මම දැකලා තියෙන නිලියක් ඔයා අනිත් අපි තුන්දෙනා ඇත්තට මම කියන්නේ පූජානිකාවි මේ රුක්ෂණ කියන්නේ අර දෙනර රුක්ෂණ පරණයි නමුත් අංජුලාක්කා කියලා කියන්නේ අය හත් තුන්දෙනාටම හත් පහින් පසින්ම වැඩ ගොඩක් කරලා කාලයක් තිස්සේ ප්‍රවීණ ඇත්තට ප්‍රවීණේ කියා මම දන්නේ මට නම් අපිත් එක්ක වැඩ කරලා තියෙන කාලේ කලින් කරපු මම ඔයා කියනවා මෙයා බාර ගන්න නැහැ රුක්ෂණ මෙයා ගණන් ගන්න නැහැ වගේ නනේ මේ මොකද මේ සිද්ධානේ මම මෙච්චර සපෝට් කරනවා දන්නවනේ මම වාට සපෝට් කරනවා කියන්න ආයෙෂා හරි ඔය ආව මේ මෙන්න හතර ඒ හතර දෙනාම ඔයා කියන්නේ 1 2 3 4 කවුද මමත් ඉන්නවා ඔය එකනේ රුක්ෂණ වෙනකොට ඉන්නේ ආයෙෂා මං එදෙන්ට ආ නම් ටික කියන්නේ නෑ මං නම් ටික මතකයි මේ ඒ මගේ තැනට මේ අවදාන දෙකට ආ දෙකේද දෙක හරි පාර බැලන්ස් එක ගෙවෙන්නේ ටොප් එකක් දාමු අපි නෑ කියනෝනේ කියන්නේ සෙල්ලම් පොල් පොල් කිව්වලු නැගලා නැගිටින්න නැගිටින්න නියමයි අපි යන්න හදන්නේ අපේ ඊළඟ වැඩේට ඒ තමයි අපේ ලිප් සින්ක් බැටල් එක කාසියේ වාසිය බලන්න යන්නේ බේබිස් ඔකේ බේබිස් ඔකේ ද හෙඩ්ස් ඔර් ටේල්ස් කවුද කියන්නේ හෙඩ් හා හෙඩ් හෙඩ් ඔර් ටේල්ස් නේ හ්ම් දෙන්නම හෙඩ් කිම් එහෙමද ආස් හෙඩ් දාස් තම්බ කාසියේ වාසිය ඔව් ඒ අනුව ජයග්‍රහණය කරන්නේ අයේෂා මදුෂා your new 11th generation Acer laptops now at Metropolitan M centers for the season the Canon IXUS camera from Metropolitan for just 19,900 rupees TikTok show 2.0 fresh boy sunowich හැම සිකුරාදාම රැඳ හැමාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න Lip Sync Battle किसी को मेरा है नशा मुझे पाने के वास्ते मांगे दुआ सारा ज़माना हसीनों का दीवाना समाना गए फिर क्यों उड़ा है दिल लगाना सारा ज़माना किसी को मेरा है नशा जवानी कहते हैं मुझे है मेरे आशिक हर जगह किसी को मेरी हसरत है किसी की मैं हूँ दिलरुबा मुझे पाने के वास्ते मांगे दुआ सारा ज़माना
cintura, no diga el piso, va. නියමයි එන්නකො පොඩ්ඩක් ආයිෂා දැන් ඔයා dance කරනකොට අපි පොඩ ඇතින් ගිමු නැත්නම් හරිනේ ඇයි පොඩක් ලඟ වුණා මට බයයි හිතේ කරුණනේ right දැන් ඔයා dance කරනකොට මේ වටේම ගිනි ගත්තා ගිනි ගත්තා කො ඔව් බය කරා ඊට වඩා ඔයා මැද ඉඳන් බය කරා ඒකන අපිට ඒක දරා ගන්න දරුවෝ ගා ඉමල් කියෙහිම පිස්සුවෙන් හිටියේ මොකද මේ මට දැනුණා ඒකනේ වටේ ගිනි ගන්නවට අමතරව මැදත් ගිනි ගන්නවා කියලා අපිට ඒක දැනුණා දැනුණා ඔව් මරු මන්ද ඔයා කොහෙද මෙච්චර කාලෙ හැංගිලා හිටියේ හැංගිලා හිටි ලංකාවේ තමයි ලංකාවේ කොයි හරියද මේ අවතම මේ හරි ඔව් හංගලා තිබ්බ එලිට එන්න එපා කියලා ඔව් දැන් මේ මොකද 2020 කොරෝනාත් එක්ක මෙන්න ඉදිරියට නිකුත් right 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 okay okay මෙහෙම තමයි ආයේෂා කියන්නේ ආයේෂාට පස්සේ තව කෙනෙක් ඉන්නවා. අපි දන්නේ නැහැ යා කොහොම වෙයිද කියලා. හ්ම්. දැන් ඔයා මෙතන ගිනි දිබ්බට පස්සේ යාට වෙන්නේ ගින්න නිවන්න. නිවන්න. රයිට්. වැඩේ හොට්. වැඩේ හොට් නම් දැන් අපි අවස්ථාව දෙනවා කූල් කරලා ගන්න. මෙන්න හිරු TikTok වේදිකාවට රුක්ෂානා දිසා නායක. Lip Sync Battle. रखो कुल रीत सदा चली आई प्राण जाए पर वचन न जाए Wow, amazing.
වාගේ ඩාන්සින් ඇක්ට් එක තුල වාඩ කිසිම තැනක අවුලක් වුණාද නෑ 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 අපි ප්‍රේක්ෂකයෝ කියන නෑ කියලා වැරදුන්නේ නෑ නේද නෑ වැඩේ නිකන් ආය ප්ලෑන් කරපු විදිහට ප්‍රැක්ටිස් කරපු විදිහට හරියටම වැඩේ ගියා නේද අවුලක් වුණ නෑනේ නෑ නේද මොකද හිතන්නේ ඔව්ද නැත්නම් ප්‍රේක්ෂකයන් කියන්නේ ඔව් කියලා ඔව්නේ අනිවාර්යෙන්ම ඒකට හේතුව තමයි ආ වැඩේ පටන් ගන්න කලින් පූජාව තිබ්බනේ ආ ඔව් මට පූජාව දින වැඩේ පටන් ගත්ත කියන්නේ ආය ගොඩේ ගොඩ ආය වැඩේට යනවා නම් මට පූජාව තියලා අනිවාර්යෙන්ම ආයි මොන වැඩේ කරත් රුක්ෂාන අනිවාර්යෙන්ම පූජාව තියන්නවට thank you so much මම දැන් first time කෙනෙක් මාව හරියට තේරුම් ගත්තා TikTok show එක තවත් happening කරන්න අපි සූදානම් තව ගොඩක් දේවල් තියෙනවා රුක්ෂාන ගැනත් අපිට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න නේද අපි යමු break එකකට මේ break එකේදී මේ break එකට අපි යන්න හදන්නේ දැන් මේ break එක full happening කරලා ගන්න ඕනේ දැන් ඔයා දැන් dance කරපු එක ඉන්දියාවටනේ ඒක බොලිවුඩ් දැන් අපිට ඕන නිකන් හොලිවුඩ් සීන් එකක් අපිට ඕනේ right දැන් break එකේදී නිකන් හොලිවුඩ් ඒ කියන්නේ කොස්ටියුම් එක බොලිවුඩ් dance එක හොලිවුඩ් මම ඔයා ශ්‍රී ලංකාවේ වා හෙලවුඩ් ඕකේ එහෙනම් අපි යන්න හදන්න අපි break එකට මේ තමයි Friday එක happening කරන ලංකාවේ එකම show එක ඔබ දන්නවා හිරු ටික් TikTok show TikTok show 2.0 Frackish boy Sunoj හැම සිකුරාදාම රෑ 10 මාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න යෝ කොහමද යෝ එක යෝ වදින බන්නේ ඔය අර විදිහට යෝ යෝ අපි මාර හොට් ඩාන්සින් ඇක්ස් දෙකක් දැක්කා ඒක මාරයි රුක්ෂාන ඔයා මාරයි ආයේෂා Well, Father. Thank you. Again, අපේ ප්‍රේක්ෂකයෝ, උඩ TikTok ප්‍රේක්ෂකයෝ, එතකොට අපේ VJ මල්ක, අපේ මේ crew එක, අපේ මේ බලන් ඉන්න රසිකයෝ ටික, රසිකාවියෝ ටික, ඒගොල්ල ඔක්කොම පිස්සු වැටුණා. ඔයා කොහොමද? ඒ පේන්නද නිකන් එහෙම දුවනවා දැක්කද? ඔව් නේ, මම දැක්කද ඒක. දැක්කද? ආ මේ පේන්නද මේ කැමරේ කොට මේ එක දණක තියෙන්නේ නැහැ. අතරින් මෙතන අපි එක තැනක තියන්නේ එකම අපි එක කැමරා ශිල්පියන මේ අපි dance එකද කළාද එහෙම එහෙම මේ ඔව් මම මෙතන දවසක් අපි එහෙම තිබ්බේ නැහැ ආ එහෙමද ගෙදර TV දැන් ගෙදර ඉඳන් බලනවනේ ඒගොල්ලෝ වතුර හොයනවා නේ ඈ ඔව් වතුර හොයනවා වතුර හොයනවා ඇයි වතුර කියලා ගිනෙන්නේ කියලා වතුර හොයනවා right to අපි dance කරේ ඒගොල්ලෝ වතුර බොන්නේ මම ඒ බැරි හරි වැඩේ happening අම්මේ මං ආසය අහන්නේ කොහොමද මිල්ක් ෂේක් එක? ඩාන්ස් ඇක්ට් එක ඉවර වෙච්ච එක මං අපි දුන්නේ. ඔයාලා දුන්නේ මං හිතන්නේ ඔයාලා දුන්නේ ෆෘට් සලාඩ් එක. ඒකද හොඳ මිල්ක් ෂේක් එකද හොඳ? ඇයි යන්නේ මම බොරු කියන්නේ? දුන්නේ නැත්නම් මට වතුර ටිකක් නම් අම්මුණා. ආ එහෙනම් ඔයාලා දීලා නැහැ. අඩුවෙන් සලකලා තියෙන්නේ. කවුද ඒකට වගකීම? ඔයාට කවුද එහෙම අඩුවෙන් සලකුවේ? මං හිතන්නේ මට පොඩ්ඩක් අඩු සලකීටි. කමක් නැහැ. වඩ වෙනස්කමක් කළා දිනවා. ඔයාලා ෆෘට් සලාඩ් එක හම්බුනානේ? ඇයි වතුර දුන්නා මට වතුරවත් දුන්නේ. මගේ මොහොත් මොටල් එකක් තියෙනවා. සෑහෙන ලොකු වෙනස්කමක් ගොඩක් කරලා දිනවා. නෑ අපිට වෙනස්කම් කරන්න. හරි. ඊළඟ break එකේදී මම ඔය දෙන්නට දෙනවා ෆෘට් සලාඩ්. හැබැයි දුන්නේ නැත්තම් ඒක මම කියනවා. ඒක ආය ෆෘට් සලාඩ් කියන්නේ මේ දැන් ගෙනල්ලා මම හිතන්නේ සති 3ක් විතර. ඔයා මට break එකේදී කිව්වා කියන්න එපා කියලා සති 3ක් කියනවා. හරි. ෆෘට් සලාඩ් එක ගෙනත් සති 3ක්. හරි 3ක් ඕ. අනක වන්නේ ඔන්න අපිට වතුර හොඳයි. අපි යනවා අපි ළඟ වැඩේට. දැන් තියෙන්නේ ස්කෝලේ කාලේ කරපු වැඩක් කරන්න. හැබැයි ඒ වැඩේ කරන්න කලින් අපි request එකක් තියෙනවා. මොකක්? ඒ කියන්නේ අපි බලන් ඉන්න අයගේ request එකක් තියෙනවා. ඔය දෙන්නම ඕනේ කියලා TikTok show එකේ සරාගීම නර්තනය. අපි දුන්නනේ ඔල්රෙඩි නෑ ඔල්රෙඩි කොයිද අනේ සරාගී බෑනේ නිකන් සරාගී අපි නේ මෙහෙම කරමු නිකන් හරි නිකන් එමෙපා ඔයා හැමදාම නිකන් ඒව දෙනවනේ අපි දෙන නිකන් හරි ජෝක් එක නේන ජෝක්
අපි දැන් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්න වෙනම විදිය. ඒ කියන්නේ සරාගි. එක පැත්තකින් ඒ කියන්නේ විහිළුවක්. තව පැත්තකින් තව මොනවාද? විහිළුවක්. විහිළුවක් ජෝක් එකයි තමයි. ඒ කියන්නේ හැමදේම එකට එකතු කරගත්ත ඩාන්සින් ඇක්ට් එකක් බලන්න පුළුවන්. මුලින්ම හිරු ටික්ටොක් ෂෝ කියන එක හදන්න ඕන. හරි. ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා හිරු ටික්ටොක් ෂෝ කියලා හදන්න. ඉංග්‍රීසි පේල් ස්කූල් එකේ කාරණේ. ආ මේ කුයර් ගහලා. හරිම එක ගෙනල්ලා තියෙන මේකට. හරි බලගන්න. හරිම එක ගෙනල්ලා තියෙන. මෙච්චර කාල හොය හොය හිටිය ඔය එක තමයි. අපි බලමු මේ ඉංග්‍රීසි ෆේල් රයිට් අයේෂා කොහොමද හිරු ටික්ටොක් ෂෝ කියලා හදන්නේ? මේ ප්‍රශ්න පත්‍රෙත් එක්ක උත්තර පත්‍රෙ දියුලා වගේ නේ මේ තියෙන හිරු ටික්ටොක් ෂෝ කියලා. ඉංග්‍රීසි ඕඩිය බෑග් එක වලදී හරි හරි ඔව් යනුව ජයග්‍රහණය කරන්නේ රුක්සානා. දැන් අපි රෙස්පෙක්ට් එක නෑ මට බෑ. මේක තියාගන්න ළඟ තියාගෙන තුරුළු කරගෙන නිදාගන්න. ඔයා කොහමතාවල ඉන්න රුක්ෂාන්ගේ පැත්තට ඇද්දා? මගේ අයියා කුරෝ නෑ මෙතන. අයියා කුරෝ හංගලා. ඔයලා දෙන්න අයියා කුරෝ. අයියා කුරෝ. අපි යනවා අයිෂාගේ අයියා කුරෝ හොයන්න. මේ අතර ඔබට පුළුවන් අපේ එන්ටර්ටේන්මන්ට් බ්‍රේක් එකත් එක්ක එකතු වෙන්න. මේ TikTok ඇප් එකෙන් වැඩ කිට දාපු අයගේ වැඩ කිට එයාගේ දක්ෂතා බලන්න මාර පොරවල් ඉන්නේ. රයිට් මාර ඉගෙන හොට් ඇන් සෙක්සි ගර්ල්ස් ලා ඉන්නවා රයිට්. බලන්න මේකෝ ලෝකෙන්ට අභියෝගයක් වෙන්න පුළුවන් සමහර ලාවට. ආ හරි. මෙන්න අපේ එන්ටර්ටේන්මන්ට් බ්‍රේක් එක. එන්ටර්ටේන්මන්ට් බ්‍රේක්. අනුරාගී දැසින් උම්මාද නීකි කතා. ඒකව පස්සේ ගෙවෙනි මේෂේ මාහි මොමනේ මං ඔට්ටු එල්ලුවේ. ඉතින් ඔට්ටුම තියාගෙන මට දාදා දීපන්. නෑ මං කැමති නෑ මං කෙල්ල හොර වට්ටන්න. මං යන මුළු ඉතින් ආදරය කරනවා. ඉතින් උඹ ආදරය කරපන් මට දාදා දීලා. නෑ කෙල්ලත් උන දාදා තෝනේ. කෙල්ලත් උන දාදා තෝන්. ඇයි පුතේ බඩගින් ඉන්නේ ඔයා? ඔයා කාල නෑනේ වාට කුක්කු ඉල්ලලානේ ඔයා. අලුතින් ඔෆිස් එකට පේනා ඇහැට කනට ගර්ල් කෙනෙක් වැඩට ආවලු. ඒ සක්කර වට්ටම බැලුවම හැම තිස්සෙම ඔහෙ දෙක මුකුළු කරනවලු. ඒ විදිහට TikTok කරන්න පුළුවන්, ඒවා ෂෙයා කරන්න පුළුවන්. ෂෙයා කරද්දී hashtag hiru tiktok show කියලා ෂෙයා කරන්න. එතකොට අපිට පුළුවන් ඒවා hiru tiktok show එක හරහා ලංකාවට පෙන්නන්න. ඔයා TikTok කරනවද? ඔව්. ඔව්.
මතක් කළ කියන්නේ හැමතිස්සෙම කරනවා. ඇයි මම මෙයා මාව දන්න කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එකේ? බොරු කරන්න බෑ. ඔයා TikTok කරනවා? තතිය දවස් කීයක් කරනවා? හැමතිස්සෙම කරන්නේ නැහැ. ඔය ඉතින් shoot එකක් වෙලාවට මේ වගේ වෙලාවට කරනවා. ඔයා අන්තිමට කරේ කවද්ද? දැන් එනගම. එනගම ප්‍රෝග්‍රෑම් එක නේද? ඕ මෙහෙමනේ ලස්සන මේකප් එකක් දාගත්තට පස්සේ TikTok එකක් කරන්න බලන්න දැන් without makeup කරන්න බෑ. ආ එහෙමද? කරන්න without makeup එකට බහින්නත් බෑ gideri. කවුද කිව්වේ? අඳුරන්නේ නැහැ Facebook පිටේ. කවුරුත් අඳුරන්නේ නැහැ. Facebook එකේ වගේ දෙන photos උයි. ඔව්. ඔයාව ඇත්තට දැක්කම අඳුර ගන්න බෑනේ. බෑ. බෑනේ. පී පී පී. Hi. Hi. මේ කොහොමද? හොඳයි. බේරගත්තද? බේරගත්තා නෙමෙයි මේ අනේ. මල්ලි මට පොඩි උදව්වක් ඕ. ඔව් කියනක. මම උඩ ඉන්නකොට මට මේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒක විසඳ ගන්නත් එක්ක ආවේ. ඔව්. මේ මොකද මට උඩ ඉන්නකොට ඇහුණා මේ මෙතන ඉන්න මේ කාන්තාව දෙන්නගෙන් කවුරු හරි කියන කොටයි 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 කොටයි. කාන්තාව කාටද? කාන්තාව කියන්නේ මේ 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 girls ලා. ආ girls. Yes yes girls. ආහා. මට ඇහුණ නික කොටයි 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 මොකද? ආ මේ මෙයා මෙයා. මාත් එක්ක යන් උඩකට යන්න එන්න කියන්නේ මේ මට ඉන්නකට එක්කයි යන්නේ. නෑ මම නෙමෙයි. ඇයි උඩකට එක්ක යන්නේ මොකටද? උඩට එක්කගෙන යන්න මම මෙයාට කොටයි පෙන්නන්න මම තල්ලු කරලා දාන්න මට කරන්න බැරි දෙයක් නැහැ නේද දන්නවනේ මගේ පවර්ස් ඒ මේ තල්ලු කරද්දි කොටයි කිව්වද මේක ඒක නෙමෙයි ඒකත් එක ප්‍රශ්නයක් තමයි මම ඔයාගෙන බලා ගන්න බේරගන්න දැන් බේරගන්න ගිය එකනම් මොකද බේරගන්න ගිය එකනා කියන්නේ මේ මල්ලි මම යනකොට හස්බන්ඩ් ඇන් වයිෆ් ගෝරි ගෝරි හරිද මොකද ගෝරි මේ වැඩේ කියන්නේ නෝනා රණ්ඩු වෙනවා එයාට TikTok show එක බලන්න ඕනේ මාතයටම එයාට නිදා ගන්න යන්න ඕනේ අනේ ප්‍රශ්න අප්පා ඉතින් නිදා ගන්න එපා කියලා නිදා ගන්න කොහොමද ඉතින් මේ ප්‍රශ්න ඉතින් මේවා බේරන්න ඕනේ පොඩි කේස් යන්නේ දැන් අපේ හිරු TikTok show එක තියෙන්නේ YouTube channel එක තියෙන්නේ හිරු TikTok show YouTube channel එක subscribe කරලා තියාගත්තම අන්න කියන්න මම නෝනට ලයිව් බලන්න ඕනේ. අනේ ඔව් ඒක තමයි ප්‍රශ්නේ. නෝනට මෙහෙමයි. හස්බන්ඩ් කියනවා නම් නිදා ගන්න යන්න ඕනේ කියලා. ඔව්. අනේ ඒක මේ විදිහට කරගන්න දීලා අර YouTube channel එක subscribe කරලා තියාගත්තා නම් පස්සේ බලන්න පුළුවන්. අන්න උත්තරේ. හොඳ වෙලාවට කිව්වෙමි. මම අනිත් ප්‍රශ්නේ තමයි මගේ මේ අත ලිස්සුවනේ. අර මං කිව්වනේ මම මිනිස්සු බේරගන්න බිල්ඩින් එකේ මිනිස්සු බේරගන්න නේ. ඔව් ඔව්. මම මල්ලි වන් සතක්ම වලින් ආවා මල්ලි මෙහෙම කාලා වර මිනිසයා වැටෙනකොටම මෙහෙම කළා බදාගත්තා මල්ලි. අම්මා බේරගත්තා. බේරගත්තා කිව්වට ඉතින් වැඩක් නැහැ බේරගත්තා කියන්නේ ගුවන් සැතම මම ආවේ 500ක විතර වේගෙන්. අර මිනිසයා 60ක විතර වේගෙන් වැටුනේ. මම 500ක වේගෙන් වල්ල ගන්නකොටම මලා නැහැ නෑ කකුලෙන් අල්ල ගන්න අහුනේ. අංගල පොළොව ළඟට අංගලත් කියේදී වැදුනේ නැතේ මුළු ඔබ වැරුණා. හා නේද කියන්නේ මුළු 10-60කම ඉවරයි වැඩන්නේ. වැඩව නැරුණා නම් හොඳයි මනුස්සයා. අනේ ඔව් මාත් එක තමයි දැන් කල්පනා කරේ. ඉතින් මේ මට කියන්නක මොන හරි මේ අත ලිස්සන් නැති වෙන මිනිස්සු අල්ල ගන්නකොට ලිස්සන් නැති වෙන මොන හරි පවුඩර් තමයි ඉතින්. පවුඩර් ගෑවම තව ලිස්සනවනේ. වෙන මොනවද තියෙන්නේ ලිස්සන් නැති. නිකන් මං කියන්නේ මට ඕනේ ලිස්සන්නේ නැති වෙන්න මොන හරි දෙයක්. වැලිකඩ දාසියත් ආගි අතුල්ලන්න ආ සිග්නල් එකක් එනවා තව වලියක් මොකද තව වලියක් මට පේන හැටියට අයියෝ මට මේක බේරගන්න වෙන්නේ නැහැ එක මොකක් ෆෝල් කේස් එකද ඔව් මට ඒ වගේ එකක් තමයි දැනින්නේ සුපර් බෑන් නෝ කරේ නෑ නක් බලන්න මුතු වට තීරේ ගෑනු වැඩි බාර ගත්තොත් උඹමයි නේ අයි මේ ෆෝල් ප්‍රශ්න විසඳන්න ෆෝල් ප්‍රශ්න විසඳන්න මේ ඔයා දන්නවද ඔව් දැන් ඔයා දන්නේ නැහැ නේ දැන් ඔයා දැන් මෙහෙ එක්කිනානේ ඔව් ලෝකල් නේ ඔයා ඔව් හරිද දැන් ඔව් සුපර්මෑන් සුපර්මෑන් හොලිවුඩ් නේ හොලිවුඩ් ඔව් මෙහි සිංහල වර්ෂන් එකක් ඉන්නවා ආ හොලිවුඩ් මේ මේ හොලිවුඩ් එක තමයි සුපර්මෑන් සුපර්මෑන් මෙහි ඉන්නවා සක්කරයා ඕ එයාටද කියන්නේ එයාටද සුපර්මෑන් කියන්නේ හොලිවුඩ් වල ආ දන්නේ නැහැ නේද මිනිහා ගැන දැනගන්න ඔයට වඩා දන්නේ නැහැ නේද ඇත්තටම මම දැනගන්න ඕ ඔව් ආ දන්නේ හරි තව ඉන්නවා ශීලා දන්නේ නැහැ ශීලා ගැන මම ඔය ඔය ඔක්කොම ගේවල් වල පවුල් ගෑනු ගෑනු මම බලන්න යන්නේ නැහැ මේ පේන්නේ ඒක තමයි කියන්නේ පවුල් ප්‍රශ්න ඔක්කොම දන්නවනේ ඔව් ඔයා සීගිලා ගැන දන්නේ නැහනේ ඔව් හරි අහන්නකෝ අද අයියා වහමුණාම ආ සීගිලා ගැන අහන්නකෝ මොකක් හරි සම්බන්ධයක් තිබ්බද ඔයා දන්නේ ඔයා අනුන්ගේ පවුල් ප්‍රශ්න විසඳනවා මේ අනේ මට සිග්නල් එක එනවා ඔව් යන්නේ මම යනවා මම ඔයා ගැන බලා ගන්න ඕනේ ඔයා ගැන බලා ගන්න ඕනේ හරි එහෙනම් එන්නම් ආ පරිස්සමින් ඉන්න පරිස්සමින් යන්න ආ Gracias.
අපි පැත්තකින් තියමුකෝ මෙයා බලන්නකෝ ඉතින් පවුල් ප්‍රශ්න ඇති කරන්න පොඩ්ඩක් දැන් දැන් වැඩේ දිනවා දෙන්නම් අපි දැන් අර අපි දැන් ප්‍රේක්ෂකයව පොඩ්ඩක් එතරක් නැවැත්තුවා එහෙම ඉන්න කියලා නවත්තලා තිබ්බා ඒගොල්ලෝගේ මනස එකතරක් නැවැත්තුවා අර දැන් දැන් නියපොතු හපාපු ඉන්න ප්‍රේක්ෂක ආහයි ඒ අයෝලුගේ අර එකතරක් පොටෙන්ට් සෙක්සි ඩාන්ස් එක ඔයත් පිළිගන්න මොකද්ද විහිළුවක් වගේ ඩාන්ස් කරනවා කියලා දැන් මෙන්න මෙහෙමයි මෙන්න අවස්ථාව බැහැලා මාස ගණන් දුක් විඳලා මා සයිකල් රේස් එකට පුරුදු වුණා මං මගේ ෆුල් ඩම් එක දාලා ගත්තා වංගුව කපලා අඹලෙල්ලක ලිස්සිලා මම ගියානේ ගුවනින් අපි යනවා පොඩි බ්‍රේක් එකකට මේක මේ විදිහටම කන්ටිනියු කරගෙන අපි ඉස්සරහට යනවා රඳෙන්න මේ තමයි ෆ්‍රයිඩේ හැපනින්ම ෂෝ එක හිරු TikTok show ඉමේදි කිට වෙහසෙන් නුම් කනුව ළඟට ආවේ තුන් අඬ මැදේ TikTok show 2.0 Frackish boy sunoch හැම සිකුරාදාම රෑ 10 මාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න after the break කොහමද රුක්ෂාන කමුද කමුද මම ඉත මේකත් දීලා දිවුරන්නේ රුකි රුකි ඇත්තක් කිව්වමද කොහෙද රයිට් දැන් මෙහෙමයි තියෙන සීන් එක මේක තමයි අපේ ඊළඟ වැඩේ ඔබ දන්නවා මේ මොකද්ද මේ eating blast eating blast පිළිවෙලට වැඩ කරන්න නැහැ කිව්වනේ පිළිවෙලට වැඩ කරන්න කෑවා බඩ අඩු කරගන්න පොඩ්ඩක් හා ඔයත් අඩු කරගන්නකෝ මම අගලෙන්දලා ගාගත්තනේ කොණ්ඩේ රැලි දෙකට මම ආසන ඉස්සරහ දැන් පෙම් රැලි දෙකට ඔය රැල දැම්ම නම් හොඳයි නිකන් නැත්තන බට්ටියක් තියලා වගේ මොකද බොරුව කියපන් මම කියන්නේ તો හොඳම කරා අය බලන්න අයියා හා මඩේ කියන්න බෑ හරි සංකල්ගෙන් සංකල්ගෙන් මඩේ කියන්න බෑ කියන්න කවන්න කියන්න නෑ නෑ ඉතින් කන්න දුන්නම කා ගන්නත් බෑ ඉතින් තියන්න මේ මම කා ගන්න බෑ මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න දෙයක් තියෙන තේ බෑ යන්න ගමන් කකා මම අද පටන් ගත්තෙම කිව්වේ වැඩේ කනවා කියලා මම තමයි කෑවා මම නිකන් ආන්නේ මේ අපිට හදා ගන්න දෙයක් තියෙනවද මොනවද ඉංග්‍රීසි රුක්ෂාන ඉංග්‍රීසි TikTok show එක මේකද ඔව් ඔයාගේ නෙමෙයි අපි පොඩේ නේ නේ මම නිකන් අවුලද අපිට මතක් කරලා විතරයි නම් කිව්වා අපි මෙහෙම හැවුවොත් මේ TikTok show එක ගැන බලන් ඉන්න අයට ඔයගොල්ලෝ මොකද්ද කියන්න තියෙන්නේ? TikTok show එක බලන් ඉන්න අයට TikTok show එක බලන් ඉන්න අයට TikTok show එක ගැන ඔයගොල්ලෝ මොකද්ද කියන්න තියෙන්නේ? ආ අපි නම් ඉතින් මේ ඇත්තටම enjoy කරා. enjoy කරා. දැන් බලන් ඉන්න අයට මේ TikTok show එක ගැන ඔයගොල්ලෝ කියන මෙන්න මේක මෙහෙම එකක්. ආ මෙහෙම එකක්. ඔයගොල්ලෝ දැන් මේ Friday happening night එක කියලා මම night එක. අනිවාර්ය hero එකේ. මාර විදිහට enjoy කරා. ඉන්නවා කියන්න කියලා කිව්වේ. ඉතින් අපි ඉන්නම කියන්නේ. අපි කතාව පැත්තට එකට කතාව පවත්වන්නේ. සබාවෙන් අවසරයි. ඔව් සබාවෙන් අවසරයි. හරි. ආයෂා කියන ඔබානේ බලන් ඉන්න ඇර TikTok show එක ගැන ඔයා දැන් ඔයාගේ අත්දැකීමත් එක්ක බලන් ඉන්න ඇර දෙයක් කියන්න නෑ අපි enjoy කරා අනිවාර්යෙන් දැන් ගෙවල් වල ඉන්න අය ගොඩක් වෙලාවට දැන් මේ ප්‍රශ්නත් එක්ක ප්‍රොඩක්ට් ප්‍රෙෂර් එකේ ඉන්නේ මං හිතනවා ඒගොල්ලන්ට මාර මයින්ඩ් රිලැක්ස් එකක් ගන්න පුළුවන් බෙස් බෙස් බෙස්ම reality මොකද කියන්නේ මේ මොකද reality reality මම sorry sorry පොඩක් out ගියා පොඩක් පොඩක් ගියා මම කියලා දෙන්නම් මොනවාද ප්‍රෝග්‍රෑම් ඒක උත්සාහ කර අපි ඉන්නේ
යන්න කලින් TikTok show බලන් ඉන්න අයට ආයෂගෙන ආයෂව කොහමද අපි අල්ලගන්නේ හොයාගන්නේ දැන් ඔයාලට කැමති කට්ටිය ඉන්නෝනේ ඔව් ඔයාගේ ෆෑන්ස්ලා කොහමද ආව අල්ලගන්නේ අල්ලගන්නේ Facebook Insta කොහමද ඉන්නේ Facebook එකේ නම් මං ආයෂා මදුෂානි Instagram එකෙත් සේම් නේ TikTok TikTok එකෙත් ආයෂා මදුෂානි Facebook එකේ Instagram එකේ TikTok එකේ දුක්ෂාන දිසානායක තවයි අනවන්නේ අනවන්නේ කියලානේ අනවන්නේ තුනේ අනවන්නේ කොහෙටද කොහෙටද වටනද මෙහෙම කියලානේ බලන්න මට මාර තරහගේ පේනවා අද ඔය ඒ කියන්නේ කාන්තාව ගත්තම ඒකේ විවිධත්වය විවිධත්වය ගැටක් තියෙනවා මොකද්ද අපෝ මල්ලි යුද්ධ නෑ කාන්තාව විමුක්තිය මල්ලි ඇත්තම කියනවා නම් මට මාර මහන්සි yes ඇයි මොකද උනේ प्रश्न දැන් මට ඇහුණනේ මේ ගෑනු ළමයි දෙන්න ඔයාලට පුදුම වදයන් දුන්නා මම තෝරගත්තා එයා අපිට වද දුන්නා ඔයා ගෑනු අපි පැත්ත ගන්න ප්ලීස් මෙයා අපිට බොරු කිව්ව ගොඩක් ආ ඔව් මේ මෙයාට ගොඩක් මට විතරමයි එයා මට ගොඩක් පිරිමියකින් එහෙම මේ කියන්නේ බොරු වෙලා ඒ බොරු කියලා මෙයා රවට්ටලා මෙයාට එහෙම පිරිමින්ගෙ පේන්න බැරි සීන් නැතිව දැන් එතකොට ඔයාටත් කී දෙනේ බොරු කිව්වා මට ඒක වරුදු බොරු කියලා නෑ මෙයා බොරු කියන කට්ටියට එම් වෙන්නේ ආ හා දැන් මෙයාගේ තියෙන ප්‍රශ්න එහෙම එහෙම කේස් එකක් තියෙන ඉතින් අවුලක් නැහැ. ඔක බැලන්ස් කරලා තියෙන්නේ. කොහොමද මට ඔයාලට ඊට පස්සේ කියන්නකෝ අපි ඔයගේ පස්සේ විසඳගමු. ඇත්තටම මට ප්‍රශ්න කියන්නේ මට දැන් මේ වැඩේ ඇති වෙලා තියෙන්නේ. මට වෙන වැඩක් නැද්ද හොයාගන්න. තියෙනවා. මෙයාව වෙනස් කරන්න කියලා කිව්වම මම TikTok show එකෙන් ප්‍රසන්ට් වෙ විදියට. ගේවනවද? ගේවනවද? මේ මොකද කියන්නේ? මට දැන් මේ උඩට යන එක පහලට යන එක අපේ මේ අපේ මිනිස්සයා කරාට සුපර්මෑන් මට ඒක ඇති වෙලා ඔව් ඇති වෙලා අනිත් එක මේ ලෙඩත් එක්ක බෑනේ ඔයාලා ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න කරන්න මට මොකක් හරි වෙන වැඩක් නැද්ද ආ මේ අනිත් එක ඔයාලා දැන් බර හැම උස්සන්න පුළුවන් නේද ඔව් මම හිතුවායි මෙහෙම මිනිස්සු උස්සගෙන ලීරන්න 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 ඔව් මේ මිනි පෙට්ටි කර ගහන්න ඒ වගේ කැමති නැද්ද ඒවා ඉතින් මම ඕවට් කරන්න මිනිස්සු ඉන්නවනේ මං කියන්නේ එහෙම නෙමෙයි නිකන් මම මෙහෙ ඉඳගෙන නිකන් වැඩක් කරන්න ඔය විදිහ වෙන වැඩ ඔව් මේ ඉඳගෙන වැඩ කරගෙන තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එක තමයි ඔව් මම වැඩේ තියෙන්නේ මට කරන්න තිබුණා වැඩේ අර අර මෙයාගේ කවුද අර මකුළු දැල් පටලවන් ඉන්න ගෑමිණියා කවුද ස්පයිඩර් ස්පයිඩර්මෑන් ස්පයිඩර්මෑන් ගේ ගෑණි පැනලා මගේ වැඩක් කරන්න හිටියේවත් මේ මාස් එක දාගෙන වැඩක් නේ ආ කේස් එක දැන්නේ දේරුනේ මාස්ක් එක නැති එක අන්න ඒකයි ඔයා ගියාම බය වෙනවා මිනිස්සු බය වෙනවා කියන්නේ ඇත්තට ඉතින් දාගෙන ඉතින් ගෑණියේ දාගෙන යන්න එපයි සෝරි සෝරි බංගිවේ ලක්කේ ආ දාගෙන යන්න එපයි ආ ඔහොම මිනිස්සු දැන් මේ මට දැන් මේවා ඔක්කොම ඔළුව ටිකක් බර වැඩි අපි පොඩි මොකක් හරි වෙන ඩාන්ස් එකක් හරි දාලා මට මම පොඩ්ඩක් රිලැක්ස් කරන්න ආ වෙන වැඩ නැහැ අපිට ඔයාව රිලැක්ස් කරන්න හරි එහෙනම් අපි යනවා ලබන සතියේ තරේනම සිකුරාදා රාත්‍රී 10 මාර වෙද්දී අපි එනවා අතින් ඇල්ලුවා මේ තමයි ෆ්‍රයිඩේ හැපනින් ෂෝ එක හිරු TikTok ෂෝ Let's go.